ශාසනයට බුද්ධ ධර්මයට අපි දැක්ක නොඑක ආකාරයේ නිඳාවන විදිය වචන භාවිතා වුණා මේ මේ මේවට දඬුවන් නැද්ද මේවා දිහා දෙවියෝ බලන් ඉන්නවා තියෙනවා ඇත්තම තියෙනවා ගොඩක් දුරට උෂ බලක්ණේ ගත්තොත් උෂ බලක්ණේට ඇත්තම කියන්නේ සමහරක් කලාට උෂ බලක්ණේ හිමියෙකුට මම මේ කියන ප්‍රශ්න ටික අනිවාර්ය අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙලා රණ්ඩු සරවල් වෙන්න පුළුවන් සමහරක් කලාට gedara නොසිතූ කරදර එනවා සාමාන්‍ය කුම්භ ලග්න හිමියා හිමියන්ට ගත්තොත් කුම්භ ලග්න හිමියන්ට ගොඩක් දුරට ග්‍රහාපල උපද්‍රව පැත්තෙන් ගොඩක් දුරට බලපෑම් තියෙනවා වීඩියෝ කෝල් එකක් අරගෙන මම කෙලින්ම යන්නේ උතුම් සිද්ද සූනියම් බලකාර නම්බුකාර ගම්බාර අපච්චි දෙසටයි ඔබේ ඔබේ ඔබතුමාගේ දේවල් ඒ කියන්නේ ඒ තරම් අදුෂ්මාන බලවේගයක් තියෙනවා බලවේගයක් පවතිනවා ඒ බලවේගයේ ඕනෑම කෙනෙකුට දැක බලා ගන්න පුළුවන් ඒක ලොතරැයි ජයග්‍රහණය කිරීම සඳහා යම්කිසි පුද පූජා මාලාවක් තියෙනවා දෙවිහාඳුරන්ට පුද පූජා මාලාවක් ධනලක්ෂ්මි අම්මාට ඒ වගේම කතරගම දෙවිහාඳුරන්ට පුද මාලාවක් කැප කරලා ඒක කරන්න පුළුවන් රාජකාරියක් සියලු ලංකාවේ පිටරට ඉන්න ධනවත්තු මේ කතරගම පෙරහැර සහභාගී වෙනවා එන්නේ විකන් නෙමෙයි සල්ලි තැටි පිටින් අරන් එන්නේ ඇයි අරන් එන්නේ ඒ මිනිස්සු දන්නවා මේකේ ආනිසංසය. ඇවිල්ලා දෙයක් දෙවිහාඳුරන්ට පූජා කරොත් මට මේ දේ ලැබෙනවා. හා හරි මේ අදුෂ්මාන බලවේගය හරහා හරි රටේ ඉදිරියගෙන කිසියම් දෙයක් පෙන්눔 කරන්නේ නැද්ද මිනිස්සුන්ට ආරක්ෂාව විය යුතු පැත්තක් තියෙනවද අනතුරක් තියෙනවද ළඟ? ලග්න පැත්තෙන් ගත්තොත් ඒ වගේම නවග්‍රහ පැත්තෙන් ගත්තොත් ඒ වගේ දේවල් ප්‍රශ්නාකාරී දේවල් මිනිස්සුන්ට බලපාන හේතු කරුණු තියෙනවා. ලග්න ග්‍රහයෝ කරන වැඩ ග්‍රහය වෙනස් වුණාම ග්‍රහමාරුන් වුණාම සමහරක් කාලාට ගෙදර ඉන්න මනුස්සයාට බිරිඳව පෙන්වන්න බැරි ගතියක් එනවා. එතකොට සමහරක් කාලාට ගෙදර හිතුවක්කාර ජීවිතයක් ගත කරනවා. එකට ඕනෑම ගැටලුවක් අරන් ආවොත් ඕනම කෙනෙකුට අභියෝගයක් මම කරන්නේ කිසිම කෙනෙක් මට විස්තර කියන්න එපා මේ ස්ථානට ආවොත් මගේ දේවාලයක් තියෙනවා මගේ දෙවිහාමුදුර වැඩවාසය කරනවා මට වරම්මාලාවක් ලබා දීලා තිනවා මගේ ඥාති දේවතාන් වහන්සේ විසින් යම් කිසි සත්‍යයක් තියෙන නිසානේ මේ විදිහට කතා කරලා මේ වගේ දෙයක් කරන්නේ කතරගම මූලස්ථානයක් ඕනේ නැහැ තැබිලිතර දේවාලයක් ඕනේ නැහැ කඩවරප්පච්චිට කලාවැවේ දේවාලයක් ඕනේ නැහැ සුබ ලග්න අසුබ ලග්න තියෙනවද මං හිතන්නේ ඔබතුමාගේ මේ පලාපල විස්තරේ බොහෝ දෙනෙක් කිලා කාල සීමාවත් එක්ක මට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන්ගේ දරුවෝ රැකගන්න කියන එකයි මහා මාරුවකට ඒ කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් සම්බාරයක් හිතුව ගමන් අර කියන්නේ මගේ මේක පිනට පහල වුණා කියලා ආන් ඒ වගේ තියෙනවා ගුප්ත බලවේගත් එක්ක ගුප්ත සාත්‍රයේත් එක්ක මලගේ ඥාතියින් පවා දෙන දේවල් තියෙනවා කිව්ව ලග්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියන දේ කිව්වේ සුබ ලග්න නැද්ද අර කියන විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙනවා ලොතරැයි ජය ධන වාසනාව සල්ලි ගලාගෙන එනවා ව්‍යාපාර දියුණු වෙනවා ආයුබෝවන් දනුෂ්ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් චන්ද්‍ර කුමාර ගුරුන්නාන්සේ කිව්වම තමයි මෙතුමාව මං හිතන්නේ දෙස් විදෙස් බොහෝ දෙනෙක් දන්නේ හඳුනන්නේ දැන් අදුෂමාන ලෝකයේ පිළිබඳව සාකච්ඡා කරද්දී මේ පිළිබඳව තොරතුරු ගවේෂණාත්මකව මේ විදිහට සුවගෙන යද්දි මෙතුමත් අපිට මුණ ගැහෙනවා මෙතුමා මං හිතන්නේ දෙස් විදෙස් බොහෝ දෙනෙක්ට වැඩ කටයුතු කරලා තියෙනවා අපි එහෙනම් සාකච්ඡා කරන්නට හිතුණා මේ අදුෂමාන ලෝකයේ හරි පුදුමයි වෙලාවකට ජෝතිෂ්‍ය මැදිහත් වෙනවා මේ ඉර සඳ තාරකා එක්ක මිනිසුන්ගේ ජීවිතවල විශාල බලපෑම් එල්ල කරන්න පුළුවන් මේ බලපෑම් තුලින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒ දේ තමයි අපිට වැදගත් වෙන්නේ මං හිතන්නේ ඔබතුමාට වෙන්නේ ඒ දේ තමයි ඒ කිසියම් හෝ පණිවිඩයක් ඔබේ ජීවිතේට වැදගත් වෙන කරුණු කාරණාවක් ලබා දීම තමයි මෙතුමාට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු මිනිස්සු ප්‍රශ්න කරදර අරන් එනවද මිනිසුන්ට පිහිට වෙනවද මොන විදිහේ වැඩ කටයුත්තක්ද සිද්ධ වෙන්නේ මේමයි කාරණු කාරණා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තටම කියනවා නම් මිනිසුන්ට ප්‍රශ්නාකාරී දේවල් ගොඩනගාගත්තු අය ප්‍රශ්නාකාරී දේවල් වලින් තෙරපිච්ච අය ගොඩක් හොයාගෙන එනවා ඇත්තටම කියන්නේ ගොඩක් දුරට මගේ ස්ථානෙට එන්නේ මිනිස්සු ගොඩක් දුරට දුකට පිහිටක් හොයාගන්නේ ඒ විදිහට ගොඩාක් කට්ටිය එක දවසකට සාමාන්‍යයෙන් 10 15 දිනක් විතර ඇවිල්ලා කතා කරන්නේ මට මේ දේ දිනවා මට මේ ප්‍රශ්නේ දිනවා මේ ගැටලුව තියෙනවා කියලා. ඉතින් ඒක නිසා යම් කිසි ඇත්තනම කියනවා නම් අපි දේවාලක පිහිටක් පතන්නේ හෝ ගුරුන්නාස කෙනෙකුගේ පිහිටක් පතන්නේ හෝ යම් කිසි ජෝතිෂ්‍ය පැත්තෙන් ගත්තොත් වාසු විද්‍යාව පැත්තෙන් ගත්තොත් එක එකයි ඉන්නවනේ එක එකට. ඒ කෙනෙක්ගේ පිහිටක් පතන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් එතකොට ඒ ප්‍රශ්නේ යම් කිසි දෙයක් තුරට එයාගේ මානසික තත්ත්වය පහත හෙලන්න පුළුවන්. එයා යන ගමන නතර කරන්න පුළුවන්. සමහරක් කාලාට මිනිස්සු ගන්න ගොඩක් දුරට ගත්තොත් ජෝතිෂ්‍යවෙත් පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි කියමුකෝ හිරුදාවත් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තටම කියනවා ගොඩක් කට කතාවටත් තියෙනවා පැරණංගේ කතාවක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සූර්යා උදා වීමෙන් පසු යම් යම් දේවල් කරුණු කාරණා තියෙනවා කියලා නේද? එතකොට දැන් ලග්න පැත්තෙන් ගත්තොත් ඒ වගේම නවග්‍රහ පැත්තෙන් ගත්තොත් ඒ වගේ දේවල් ප්‍රශ්නාකාරී දේවල් මිනිස්සුන් බලපාන හේතු කරුණු තියෙනවා. සමහරක් කාලාට අපලෝපද්‍රව වෙන්න පුළුවන්. සමහරක් කාලාට ලග්න ග්‍රහයන්ගෙන් එන ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට නවග්‍රහ නම දෙනාගෙන් එන දෝෂ වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න දිනවා. මිනිසුන්ට සමහරක් කාලාට අර සමහරක් හිතනවා මට අනවිනියක් පොඩි විනියක් කරලා ඇති කියලා.
ඒ වුණාට එහෙමම ඒවම නෙමෙයි බලපාන්නේ. ඒ වගේ පැත්තෙන් ගොඩක් දුරට අපි බුද්ධ ශාසනය පැත්තෙන් ගත්තත් ගෞතම සම්බුද්ධ ශාසනය රකින්න වරන් ලබාගත්තු දෙවරු ඉන්නවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය රැකෙන ස්ථාන තියෙනවා. එතකොට ගෞතම සම්බුද්ධ ශාසනය රැක ගන්න මිනිසු ගොඩක් කැප වෙලා ඉන්නවා. එතකොට ඉතින් ඒ වගේ යම් යම් ගැටලු තියෙනකොට අපි දෙපැත්තක් තියෙනවා හිතන්න ඕනේ. අපි යන්න ඕනේ අපේ ජීවිතේ ගොඩනගාගෙන මොකද අපි ඉන්නකම් සතුටින් ඉන්න බෑ. ඔව්. අපි සතුටෙන් හොයන්නේ නේද දනස්? තමන්ගේ පවුලත් එක්ක තමන් සතුටින් ඉන්න කැමති. ජීවිතේ අවශ්‍ය වෙන්නේ ඒ සාර්ථකත්වයේ සඳ. ඔව්. ඒක තමයි ප්‍රයෝජනවත්. ඔව්. ඒ සාර්ථකත්වයේ හොයාගෙන තමයි යම් කිසි කෙනෙක් අර පීඩණයෙන් ඉන්න කෙනෙක් අපිව හොයාගෙන ඇවිල්ලා අපිට කතා කරලා පිහිටක් ඉල්ලන්නේ. එතකොට අපි කරන්න ඕනි දේ තමයි එයාගේ පිහිටට එන්න ඕනි මොකද්ද කරුණු කාරණා ටික දැනගෙන. එතකොට එයාට තියෙන්නේ ලග්න ලග්නේ යම් කිසි ලග්නාධිපතිණියගේ යම් කිසි දෝෂ ගිනල්ලා තියෙනවද? යම් කිසි නවග්‍රහ නම දෙනාගෙන් දෝෂ තියෙනවද? ලග්රහයේ ග්‍රහය වෙනස් වෙනකොට ග්‍රහයන්ගෙන් ප්‍රශ්න එනවා. අපිට උනත් එනවා. ඒව අපි හදාගන්න අපි දැනගන්න ඕනේ. ග්‍රහමාරුවෙන් විශේෂයෙන් සිද්ධ වුණා. ඉතින් අනිවාර්යයෙන් ග්‍රහමාරුවෙන් කියන්නේ ඒකනේ. මම කිව්වා අර සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ නැකත් මාසයක් ඉඳ ගොඩක් දුරට ගත්තාම අප්‍රේල් මාසේ 14 කියන්නේ විශේෂ දවසක් නේ. ග්‍රහ පිහිටීම් වෙනස් වෙන කාල සීමාවක්. අප්‍රේල් මාසය කියන්නේ බක් මාසය කියන්නේ ඒක. ඉතින් ඒක නිසා ඒ වගේ තැන් වුණාම ගොඩක් දුරට මිනිස්සුන්ට ප්‍රශ්න ගැටළු ඇති වෙනවා. පංගුවක් හිතනවා මම පංගුවක් ඒ පැත්ත හිතන්නෙත් නැහැ. එතකොට හිතන්නේ අර පැත්ත. ගුත්ත පැත්ත. ගුත්ත බලවේගෙත් එක්ක යම් කිසි දෙයක් මට කරලා ඇති අල්ලපු ගෙදර මිනිස්සයා කරලා ඇති මගේ සහෝදරයෙක් කරලා ඇති මාමා කරලා ඇති නැන්දා කරලා ඇති කියලා හිතන්නේ. එහෙම නෙවෙයි දනුස්. යම් කිසි දෙයක් ගත්තාම ඇත්තටම කියනවා නම් අපේ ජීවිත රටාව පවා වෙනස් වෙනවා. තමන්ගේ ස්වරූපේ පවා වෙනස් වෙනවා. ලග්න ග්‍රහය කරන වැඩ ග්‍රහය වෙනස් වුණාම ග්‍රහමාරුන් වුණාම සමහරක් කාලාට ගෙදර ඉන්න මනුස්සයාට බිරිඳව පෙන්වන්න බැරි ගතියක් එනවා. එතකොට සමහරක් කාලාට ගෙදර හිතුවක්කාර ජීවිතයක් ගත කරනවා. ඒ වගේ යම් යම් ගැටලු තියෙනවා. එතකොට අධ්‍යාපන කටයුතු අදාන දරුවෝ මේ අධ්‍යාපන කටයුතු හොඳට අදාහරගෙන ඇවිල්ලා පසු භාගෙ ලඟ වෙනකොට කඩාහැරෙනවා. හේතුව දන්නේ නැහැ මොකද්ද කියන්නේ. නමුත් අපි බලන්න ඕනේ ග්‍රහය පැත්තෙන් තියෙන ග්‍රහමාරුවේ මනුව. එතකොට ග්‍රහ පිහිටීම් මනුව ඒ දරුවගේ වෙලාව ඒ දරුවගේ සාමාන්‍ය යම් කිසි රූප සටහනක් අරගෙන ඒ දරුවගේ ඉරියව් බලපුවාම අපිට කියන්න පුළුවන් මොකද්ද කියන්නේ. ඉතින් ඒක නිසා දනොස් අපි දැනගන්න ඕනේ යමක් කරනවා නම් හරියට මිනිස්සෙකුට පිහිටක් වෙනවා නම් එයාට මුලයි ධම්ම ප්‍රතික්‍රමය කරන්න වෙන්න ඕනේ. ඉතින් අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් දනොස් මේමනේ ඇත්තටම කියනවා නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගියා ડોක්ටර් අහන්නේ මොකද්ද ලෙඩේ කියන එක අහනවනේ. අනිවාර්යෙන් කාගෙන් වුණත් අහනවා අවශ්‍ය රෝගේ මොකද්ද කියලා හොයලා බෙහෙත් දෙන්න. එහෙමනේ. ඉතින් ආන් ඒ වගේ තමයි මේක සමහරක් වෙලාවට ඇත්තටම කියනවා නම් අඳුම් බලන එක කරන්න පුළුවන්. බලන එක කරලා ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා මගේ ස්ථානයකට ඕනෑම ගැටලුවක් අරන් ආවොත් ඕනම කෙනෙකුට අභියෝගයක් මම කරන්නේ කිසිම කෙනෙක් මට විස්තර කියන්න එපා මේ ස්ථානට ආවොත් මගේ දේවාලයක් තියෙනවා මගේ දෙවියන්තුරු වැඩවාසය කරනවා මට වරම්මාලාවක් ලබා දීලා තිනවා මගේ ඥාති දේවතාන් වහන්සේ විසින් යම් කිසි සත්‍යයක් තියෙන නිසා මේ විදිහට කතා කරලා මේ වගේ දෙයක් කරන්නේ නැත්නම් ඇත්තරම කියන්නේ බොරු කරන මිනිස්සුත් ඇති මට බොරුවක් කරන්න ඕනේ නැහැ දනුස්. ඉතින් ඒක නිසා මට යම් කිසි දෙයක් කර ගියා ගන්න පුළුවන් දෙයක් තියෙන නිසා මොකද මේ රාජකාරිය හරියාකාරව කරන්නේ මගේ කිසිම પરම්පරාවකින් ආපු දෙයක් නෙවෙයි. කොහොමද ඔබතුමාට මේ දැනුම ලැබෙන ඔබතුමා ඉගෙනගෙනද අධ්‍යයනය කරලාද ආධ්‍යාත්මික පැත්තෙන් කිසියම් බලයක් ශක්තියක් දෙවියන්ගෙන් වරමක් කරගෙනද? දනුස් මෙහෙමයි මම කිසි දෙයක් ඇත්තරම කියනවා නම් කිසිම දෙයක් පොතේ පතේ දැනුම අරගෙන නැහැ. ඒක කියන්න ඕනේ. මොකද පොතේ පතේ දැනුම තියෙනවා. පොතේ පතේ දැනුමත් බොහෝ කඩ සීමාවල් වල තියෙනවා. අපිට බුද්ධියෙන් කල්පනා කරොත් කරන්න පුළුවන් දේවල් ගොඩක්. අපි බුද්ධිය කල්පනා කරගන්න ඕනේ බුද්ධිය සිහි වඩා ගන්න ඕනේ. එතකොට අපි දැනගන්නවා අපි දෙවියන්තුරු හරහා බුදු පූජා කරගෙන යනකොට බුද්ධ ශාසනය අනුව බුදුන්ගේ දේවල් හොයාගෙන යනකොට බුදුන්ගේ ගුණය ගත්තොත් පිරිත් කියලා මිනිස්සෙක් සුව කරන්න පුළුවන්. පිරිත් ටිකක් කිව්වොත් ඒ මිනිස්සයාගේ මනස හදන්න පුළුවන්. ඒ වගේ පන්සලකට ගියොත් හිත නිවා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් දන්නවනේ. ආන් ඒ වගේ තමයි යම් කිසි දෙයකට ඒ මිනිස්සයාට වෙන්න ඕනේ දේ අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කෙරෙන්න ඕනේ දේ. ඒ මිනිස්සයාගේ හිත හදන්න පුළුවන් යම් කිසි පන්සලක් තැනකට ගිහිල්ලාද, පූජනීය ස්ථානයකට තැනකට ගිහිල්ලාද, මේ මිනිස්සයාට මොන ප්‍රතිකර්මයක්ද කරන්න ඕනේ, යන්ත්‍රයක් දාන්න ඕනේද, ග්‍රහ පීඨීම් වෙනස් වෙලා තියෙන හින්දා මේ දරුවගේ මොකක් හරි ප්‍රශ්නයක්ද, මොකද්ද කියන එකේ දරුවගේ විස්තර ටික බලලා එයාට කරන්න ඕනේ දේ හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. අවශ්‍ය වෙන්නේ දේ. දැන් මට උතනදී සමහරකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි හිතමු මේ සම්බුද්ධ ශාසනය එහෙම නැත්නම් මේ ධර්මය ආරක්ෂා කරන්න දෙවියන්ට බාර දීලා තියෙනවා. දෙවියෝ බලා ගන්නවා, දෙවියෝ ආරක්ෂා කරනවා. අදුෂ්මාන බලවේගත් එක්කන බුදුබල ගනුදෙනු කරන්නේ. හැබැයි මේ ශාසනයට බුද්ධ ධර්මයට අපි දැක්කන ඔය ආකාරයෙන් නිඳා වෙන විදිය වචන භාවිතා වුණා මේ මේ මේවට දඬුවන් නැද්ද? මේවා දිහා දෙවියෝ බලන් ඉන්නවා. ඒක ධනුෂ් මෙහෙමනේ යම් කිසි කෙනෙක් ආගම් වාදී විදියට යම් කිසි කෙනෙක් ආගමකට ගරහනවා නම් ඇත්තරම කියනවා නම් මාත් පසු ගිය කාල සීමාවේ දැක්ක ඇත්තරම කියන්නේ ගුණ දොරට මාධ්‍ය තුලත් පෙන්නුම් කරා ගෞතම සම්බුද්ධ ශාසනය මුල් කරගෙන එක එක දේවල් විහිළු කතා ඒ වගේම යම් යම් දේවල් නිඳා අපහස ඒ වගේ දේවල් තිබ්බා. අපේ සම්බුද්ධ ශාසනය රකින්න අපි මෙහෙවර දරනවා. අපි යම් කිසි දෙයක් කාල සීමාවක අපි කතරගමට ගියත් කතරගම දෙවියෝ නෙවෙයි ඉස්සල්ලා වදින්න යන්නේ. ඉස්සල්ලා යන්නේ අපි
කිරිවෙර වහන්සේ වන්දනා කරලා අෂ්ටඵල බෝධින් වහන්සේ වන්දනා කරලා තමයි දෙවියන්තුරුගාවට යන්නේ. අපි කොයි ස්ථානයකට ගියත් අපිට පළවෙනි තැන අපේ ආගම. මොන ආගම්කාරයක් වුණත් ඒ ආගමනේ අපි අදහන්නේ. අපිට ඒක මූලිකත්වය. එතකොට අපි ගෞතම සම්බුද්ධ ශාසනයේ රකින්ට වරන්ගත්තු දෙවිවරු ඉන්නවා. සම්බුද්ධ ශාසනයේ රකින්ට ගත්තු වරන්ගත්තු දෙවිවරු කියන ගොඩක් දුරට ගත්තොත් සිරිපාදේ. සිරිපාදේ අඩිවේ රකින්ට, සිරිපාද පත්මේ රකින්ට බාරකාරත්වයේ තියෙන සුමන සමන් දෙවියන්තුරුවන්ට. උන්වහන්සේ ඒ ස්ථානේ වැඩ වාසය කරනවා. කිසිම කෙනෙකුට නෑ කියන්න බෑ. දෙවියන්තුරුව මේ ලංකාව තුල මේ ලෝකයේ තුල නැත්තම් කිසිම තැනක දෙවියන්තුරුවන්ට වන්දනා කරන්න තැනක් හදන්න ඕනේ නෑ. කතරගම මූලස්ථානයක් ඕනේ නැහැ. තැබිලිත්තර දේවාලයක් ඕනේ නැහැ. කඩවරප්පච්චිට කලාවැවේ දේවාලයක් ඕනේ නැහැ. මුන්නේසරමන කාලියම්මට දේවාලයක් ඕනේ නැහැ. කබලෑවට දැඩිමුණ්ඩප්පච්චිගේ දේවාලයක් ඕනේ නැහැ. අලුත් නුවරට කබලෑවට ගම්බාරප්පච්චිගේ දේවාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මූලස්ථානයක් ඕනේ නැහැ. මිනිසු ගිහිල්ලා පළතුරු පූජා කරනවා, රන් මාල විදී වශයෙන් පූජා කරනවා දැකලා ඇති. ඒ වගේ එක එක විදිහට වැඩ රාජකාරී කරගත්තු මිනිසු ගොඩක් ඉන්නවා. ධනවත් වෙන්න පුළුවන් පුද්ගල පැත්තකුත් තියෙනවා, මිනිස්සයාට හැදෙන්න පුළුවන් පැත්තකුත් තියෙනවා, මිනිස්සයාගේ තියෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් පැත්තකුත් තියෙනවා මේ গুপ্ত සාත්‍රෙත් එක්ක. අනිවාර්යෙන්. ඒ විදිහට. එතකොට ගෞතම සම්බුද්ධ ශාසනය පැත්තෙන් ගත්තත් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තරම කියන්නේ ගොඩක් දුරට මුතුන් මිත්තන්ගේ කාලේ පවා මම හොයාගෙන දේවල් තමයි ඉගෙන ගත්තේ. පොතේ පතේ දේට වැඩිය යම් යම් තැන් වල ගිහිල්ලා යම් යම් දේවල් වලට සහභාගී වෙලා ඇත්තටම කියන්නේ ධනුස් ගොඩක් ගත්තොත් කතරගම දේවාලේ පෙරහැරට සම්බන්ධ වෙලා පෙරහැරෙන් ගන්න පුළුවන් දේවල් මම අරගෙන තියෙනවා. ඔබතුමා කියන්නේ ඍජුවම කතරගම පෙරහැරත් එක්ක මේ සියන වන්දනාවත් කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඒත් එක්ක යනවා. පෙන්වන්න පුළුවන් සාක්ෂි බව තියෙනවා මං ගාව. ඉතින් ඒ දේවල් පෙන්විය යුතු නැහැ. මොකද මම කැමති නැහැ එහෙම ගොඩක් දුරට එහෙම පෙන්නලා මිනිසුන්ට බොරුවට මුලාවේ දාන්න මම කැමති නැහැ. මිනිසුන්ට ඇත්තටම කියනවා සත්‍ය දැක ගන්න පුළුවන් මං ගාවට આવොත්. මම කවුද කියන එක. මං හිතන්නේ මේ කරන කතා බහ තුල කියන කරුණු එක්ක ඔබතුමා ගැන තීරණයක් ගන්න පුළුවන් මිනිසුන්ට. දැන් ඔබතුමා කිව්වා ඒත් එක්ක මේ ලග්න ගැන ග්‍රහ මාරුවීම් ටිකක් සිද්ධ වුණා. සුබ ලග්න අසුබ ලග්න තියෙනවද මං හිතන්නේ ඔබතුමාගේ මේ පලාපල විස්තරේ බොහෝ දෙනෙක් ඉල්ලනවා ඉල්ලීම් කරනවා අපිටත් බොහෝ දෙනෙක් කතා බහ කරලා තිබුණා. ඇත්තටම මෙහෙම සුබ ලග්න අසුබ ලග්න මේවයින් වෙන දෝෂ මේ විච්ච ග්‍රහ මාරුවීම් ටිකත් එක්ක එහෙම දෙයක් තියෙනවද? තියෙනවා. ඇත්තටම තියෙනවා. ගොඩක් දුරට උෂභ ලග්නය ගත්තොත් උෂභ ලග්නයට ඇත්තටම කියන්නේ සමහරක් කළාට උෂභ ලග්නයේ හිමියෙකුට මම මේ කියන ප්‍රශ්න ටික අනිවාර්යෙන් තිබිය යුතුමයි. මුරණ්ඩු ගතිය දරුවෙක් වෙන්න පුළුවන් නැතිනම් යම්කිසි වැඩිහිටි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතා මුරණ්ඩු ගතිය. වයස අදාළ නැහැ. වයස අදාළ නැහැ. ඉතා මුරණ්ඩු ගතිය දෙමාපියන්ගෙන් බැහැර වීම, දෙමාපියෝ දාලා යෑම, එතකොට අඩු වයස් කාල සීමාව තුළ දීගයක් කසාදයක් බඳින්නට මුල් වීම, එතකොට අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කර ගැනීම, එතකොට වැඩිහිටියෙක් ගත්තොත් එයා කරන රැකියා ස්ථානයේ සමහරක් වෙලාවට ඒ මිනිස්සු නිකන් රණ්ඩු සරුවල් වෙන්න ගන්නවා. එයාට ඒ මිනිස්සු දිරවන්නේ නැත. අර සාමාන්‍ය රුක්සන් නැති ගතිය. ඒ වගේ දේවල් ඇති වෙනවා. gedara සමහරක් වෙලාවට ආරියාවත් එක්ක රණ්ඩු වෙනවා. විශේෂයෙන්ම ගොඩක් තියෙනවා මම කිව්ව ග්‍රහපීඨීම් මනුව සුබලක්න හිමියන්ට ගොඩක් දුරට තියෙන ප්‍රශ්නේ තමයි මේ දවස්වල ඔය තියෙන ගැටලු ටික. සමහරක් කාලාට ගෙදර අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙලා රණ්ඩු සරුවල් වෙන්න පුළුවන්. සමහරක් කාලාට ගෙදර නොසිතූ කරදර එනවා. හිතා ගන්න බැරි විදිහට කරදර වෙනවා. ආන් මේ වගේ ගැටලු දිනවා. එතකොට සාමාන්‍යයෙන් කුම්භලග්න හිමියන්ට ගත්තොත් කුම්භලග්න හිමියන්ට ගොඩක් දුරට ග්‍රහපල උපද්‍රව පැත්තෙන් ගොඩක් දුරට බලපෑම් තියෙනවා. එක එක දේවල්. ආන් මේ වගේ ග්‍රහපීඨීම් වෙනස් වෙනකොට ග්‍රහය වෙනස් වෙනකොට අර ලග්නාධිපතිනියන්ට යම්කිසි දේවල් ඇති වෙනවා. එතකොට ග්‍රහමීරි ග්‍රහපාටි ග්‍රහපීඨීම් වෙනස් වෙනකොට ග්‍රහමාරුවීම් වෙනකොට. ඉතින් දනුස් එතකොට ඔයාටත් මටත් මේක පොදුයි. මම මේ කියන්නේ කාටවත් නෙමෙයි. අපි කාටත් පොදුයි. ඒ වෙනස් වෙනකොට අපි දැනගන්න ඕනි කරගත යුතු දේ මොකක්ද කියන එක. පිළියම් තියනවද මේ ඕනි මහරුවක එන අර කියන විදියට දෝෂයකට එහෙමත් නැත්නම් අපලකට පිළියම් ඔබතුමා ගාව තියෙනවද? පිළියම් තියනවා දනුස්. මෙහෙමනේ ඇත්තටම කියනවා නම් අපිට පුළුවන් බුද්ධ රත්නේ පැත්තෙන් ගත්තොත් ඒවට පිළියම් තියනවා. එතකොට නවග්‍රහ නම දිනාට දෙන්නව නවග්‍රහ නම දිනාගෙන් එන්නව දෝසත් ග්‍රහපීඨීම් එන්නව දෝසත් ඒවට කරන්න ඕනි පිළියම් කටයුතු තියනවා. ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒක ඇස් දෙකෙන් බලාගෙන කරගන්නත් පුළුවන් දනුස්. මම කැමති නෑ කෙනෙක් මෙහෙමයි අර එහෙමයි කියලා බොරුවට රවට්ටන්න මම කැමති නෑ දනුස්. ඕනෑම කෙනෙකුට ඇත්තටම කියනවා නම් යම් කිසි කෙනෙක් මට ලංකාවේ වෙන්න පුළුවන් විදේශගත වෙලා වෙන්න පුළුවන් මේ ලංකාවෙන් ඔබ්බ වෙන්න පුළුවන් කවුරු හිටියත් මම පුද පූජාවක් දෙන අවස්ථාවේ මම ඒ කට්ටියගේ වීඩියෝ තාක්ෂණයෙන්සේ හරි කමක් නැහැ පූජාවට සම්බන්ධ කරගන්න මගේ ඒක බලාපොරොත්තු. ඒ කියන්නේ මේ සියලු දේවක් විනිවිද දාවයක් ඇතුව සියලු දේවල් දැනුවත් කරලා ඒ කට්ටිය තන හදා ගන්න ඕනේ. ඒ කට්ටියට සාමාන්‍ය පැය භාගයක විනාඩි 20ක වගේ කාල සීමාවක් මගෙත් එක්ක රැඳෙන්න වෙනවා. වීඩියෝ කෝල් ඇත් එක්ක මම දේවාල මන්දිරේ වැඩ රාජකාරී කරන විදිහ එයාට බලා ගන්න පුළුවන්. එයා වැදගෙන දෙවිහාඳුරන්ගේ පිහිට ඉල්ල ගන්න ඕනේ. එයාගේ කටින් එයා ඉල්ලන්නත් ඕනේ. අපි කිව්වට බෑ මේ දනුස්. ඔයාට ඕනි දේ මම කොච්චර කරත් මම කැප වෙලා කොච්චර කරත් ඔයාගේ හිතේ විශ්වාසයක් නැත්තම් ඔයා දෙවිහාඳුරන්ගෙන් ඉල්ලන්නේ නැත්තම් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වයට අවශ්‍ය කෙනාගේ හඬ මුසු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම වෙන්න එපේ. ඒ දේ ඕනේ. අනිවාර්යයෙන්ම ඕනේ. දනුස් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කොච්චර කැපවීම වුණත් අපි කොච්චර දැගලුවත් මේ මිනිස්සයාගේ ප්‍රශ්නේ අපි නිවසන් නැදුවට අපි කියන දේ නෙමෙයි අහන්නේ. මෙයා කියන්න ඕනේ. මෙයාට ඒකනේ මම මුලින්ම කරන්නේ මට කවුරු කතා කරත් මම කියන්නේ ඔයාට එන්න බැයි නම් ඔයා එන්න බැරි ස්ථානයක ඉන්න ඕන මට වීඩියෝ කෝල් එකක් ගන්න. වීඩියෝ කෝල් එකක් කරගෙන මම කෙලින්ම යන්නේ
උතුම් සිද්ද සූනියම් බලකාර නම්බුකාර ගම්බාර අපච්චි දෙසටයි. ඔබේ ඔබේ ඔබතුමාගේ දේවාලය කියන්නේ ඒ තරම් අදුෂ්මාන බලවේගයක් තියෙනවා. බලවේගයක් පවතිනවා. ඒ බලවේගයේ ඕනෑම කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මම යකාටවත් බය නැහැ දනුස්. හේතුව මොකද දනුස් යකාටවත් බය නැහැ කියන්නේ මම ලංකාවේ හතර දිබ්බාගේ සෙස්සාන්ති වලට යනවා. සෙස්සාන්ති වලට ගිහිල්ලා හැම අත්දැකීමම ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මට වරන් සත්‍යමත් භාවයක් දීලා තියෙන්නේ ඥාතියේ කර්යාකාරෝ මට පිහිටට ඉන්නවනම් ඒ ඥාතියා මට කියනවනම් ඔබ හයිය අරන් ඵලයන් මෙතෙන්ට ඔබට බය වෙන්න දෙයක් නැහැ කියලා කියනවනම් මට යන්න බැරි කමක් නැහැ නේද යන තැන්වල දෝෂ තියෙන ප්‍රශ්න තියෙන ඔබ තුමාට පෙන්눔 කරනවා පෙන්눔 කරනවා ඕනම කෙනෙක් භූමිය තියෙන දෙයක් වුණත් ප්‍රශ්න තියෙනවනම් ගැටලු තියෙනවනම් ඒ දේවල් පෙන්눔 කරනවා දනුෂ් ඒ කියන්නේ මොකද ඇත්තටම කියනවනම් මම ගොඩක් දුරට ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක් නෙමෙයි තේරෙනවද ප්‍රසිද්ධියක් ඕනේ නැහැ අපිට යම් කිසි දෙයක් ඇත්තටම කියනවනම් දනුෂ් කෙනෙක් ඇවිල්ලා ඇත්තට මේ විදිහට කරන්න හේතුවක් දනුෂ් ගොඩක් දුරට ඔයාලත් එක්ක සම්බන්ධලා හරි මේ වගේ වැඩසටහනකට යොමු වෙන්න එකම හේතුව අද කාලේ ගොඩක් ඉන්නේ හොරු මංකොල්ලකාරයෝ වෙන දනුස් තේරෙනවද පුළුවන් තරම් මිනිසුන්ගෙන් ගසාකාගෙන මිනිසුන්ගෙන් අරගෙන ජීවත් වෙන්න බලන මිනිසු කොට්ටාසයක් අද බිහිවිලා ඉන්නේ ඉතින් ඒක නිසා ගොඩක් දුරට ඇත්තටම කියනවනම් අර කුසල් රජුරෝ හීන කීපයක් දැක්කනේ ඒ හීන කීපේ හැබෑ වීගෙන යනවයි කියලා මිනිස්සු ගොඩක් දුරට කට කතා පවතුනුනේ ඒක හැබෑ වෙනවා කොහොමටත් නමුත් ඒක හැබෑ වෙනවයි කියලා ඒක ගැන හිත හිත ඉඳ ගියොත් අපේ ජීවිතයේ තියෙන සතුට ලබා ගන්න පුළුවන් කාල සීමාවේ අපිට දුකින් ඉඳ වෙන්නේ අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි දැනගන්න ඕනේ දෙයක් කරගන්න ඕන නම් හිත හිතා ඉඳලා වැඩක් නැහැ මං අරයා ගාවට යනවද මෙයා ගාවට යනවද මේ මිනිස්සයා හොඳයි කියලා Tamanට විශ්වාසයක් ගොඩනගෙනව නම් දනෝස් හැබැයි මම එකක් කියන්න ඕනේ විශ්වාසය කියන දේ තමයි පළවෙනි තැන දෙවෙනි තැන තමයි Taman හඳුන්වා ගන්න ඕනේ කතා කරන මිනිස්සයාගේ කතා කරන ස්වභාවයෙන් Tamanට මොලයක් දීලා දිනවා කල්පනා කරලා ඇස් දෙකක් දීලා දිනවා බලන්න කතා කරන්න කටක් දීලා දිනවා හුස්ම ගන්න නහයක් දීලා දිනවා Tamanට ශරීරයක් දීලා දිනවා දෙයක් කරගන්න ඇවිදින්න කකුල් දීලා දිනවා අත් දෙක දීලා දිනවා මේ දේවල් හරියාකාරව තියෙනවා නම් එයාට තේරුම් ගැනීමේ සත්‍යය දීලා දිනවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ගුරුන්නාන්සේ හරහා යම් කිසි දෙයක් මට කරගන්න පුළුවන් වෙයි කියන එක අනිවාර්යෙන් ඒ විශ්වාසය ඇතුව තමයි සියලු වැඩ කටයුතු බාර දෙන්නේ අනිවාර්යෙන් දැන් අපි ගත්තොත් එහෙම ඔබතුමා මේවට මූලික කරගන්න ඔබතුමා ගවර දැන් යంత్ర පැත්ත කතා කරාම යంత్రත් තියෙනවනේ ජීවිතේට වැදගත් වන යంత్ర වලින් ප්‍රතිකාර කටයුතුත් කරනවද නැත්නම් අදුෂ්මාන බලවේග හරහා දෙවියන් වහන්සේලා සඳහා මේ මන්ත්‍ර වලින් විතරමද කපීට වෙන්නේ නෑ මේක මේ දනුස් ඇත්තටම කියනවා නම් යంత్ర තියෙනවා බුදු ගුණෙන් හදන යంత్ర තියෙනවා බුදු ගුණෙන් ගත්තාම ගොඩක් දුරට පුස්කොළ පොත්වල සදාහන් විත්‍ය යంత్రක් තියෙනවා තේරෙනවද ඒ යంత్ర ගොඩක් දුරට ඇත්ත කියනවා නම් මම අර කියවනේ පොතේ පතේ දැනුම මම ගොඩක් දුරට මේ පරිහරණය කළා නැහැ කියලා මම ගොඩක් දුරට දැක්මින් දකින්න කෙනෙක්. ඒ කියන්නේ ලංකාවේ හතර දිබ්බාගෙම ගිහිල්ලා තැන් යම් යම් තැන් වලට ගිහිල්ලා යම් යම් ගුරුනාන්සලා තැන් වලට ගිහිල්ලා යම් යම් දේවල් එතනින් ගොඩනගාගත්තු දේවල් තමයි තියෙන්නේ. සත්‍ය දේවල්. මගේ ඇස් දෙකෙන් දැකලා ගත්තු දේවල්. නැත්තම් අපිට ඇත්තටම කියනවා පොතේ පතේ තියෙන දේ වුණත් අපිට හරියාකාර දෙයක් කරගන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. අපිට ඒ දේවල් අදාළ නැහැ නේ. අපිට උනන්නේ මිනිස්සෙක් ඇවිල්ලා එයා දුකට පිහිට වෙන්න කියනවා නම් ඒ පිහිටන ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මට කරන්න පුළුවන් දේ මම දන්නවා දනුෂ්. මංගාව තියෙනවා යම් කිසි දෙයක් අපි කියමුකෝ ග්‍රහ පලපද්‍රවලට නවක් එතකොට නවග්‍රහ දෝෂවලට එතකොට අපි කියමු ග්‍රහ පීඨීම් වෙනස් වුණ කෙනෙක් ඉන්නවා නම් අර මං කිව්ව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට යම් කිසි දෙයක් කරගයා කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් මංගාව තියෙනවා. ඉතින් ඒක මංගාව තියෙනවා කියන්නේ මට ලැබුණ දෙයක්. තේරෙනවද මගේ ඥාති දේවතාන් වහන්සේගෙන් ලැබුණ දෙයක් මගේ සත්‍යයත් එක්ක මගේ දැනුම් සම්භාරයත් එක්ක මගේ කල්පනා සත්‍යයත් එක්ක කරගත්තු දෙයක්. ඉතින් ඒක නිසා මම ඕනෑම කෙනෙකුට කියන්නේ ඕනම තැනක හිටියත් මොන තැනක හිටියත් කොතනක හිටියත් මගේ වැඩේ මම කරනවා. දෙස් විදෙස් ලංකාවද පිටරටද කියලා අදාළ වෙන්නේ නැහැ වැඩ කටයුතු වලට. දැන් ඔබතුමා ගාව තියෙන ඥාති බලවේගය හරහා හරි මේ අදුෂ්මාන බලවේගය හරහා හරි රට ඉදිරියගෙන කිසියම් දෙයක් පෙන්눔 කරන්නේ නැද්ද මිනිස්සුන්ට ආරක්ෂාව යුතු පැත්තක් තියෙනවද අනතුරක් තියෙනවද ළඟ? අනතුරක් තියෙනවා කියන්නේ මේකයි දනුස. ඇත්තටම කියන්නේ මේ ලංකාදීපයේත් ඒ වගේම මේ ලෝකේ හැම දිනාටම මේ දේ අදාළයි පොදුයි. තේරෙනවද? කාල සීමාවත් එක්ක මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්ගේ දරුවෝ රැකගන්න කියන එකයි. දරුවන්ට බොහෝ අපල කාලයක් ඉස්සරහත් තේරෙනවද? දරුවෝ අකාලේ මියදෙනවා. දරුවෝ අකාලේ යම් කිසි වයස හරියාකාරව නැතුව දීග යන්න ගන්නවා. මිනිසුත් එක්ක එක එක යම් යම් පැති කඩකට යනවා. යම් මද්ද්‍රව්‍ය දේවල් වලට යොමු වෙනවා. ආන් ඒ වගේ දේවල් වලින් දෙමාපියෝ දැනගන්න ඕනි දරුවන්ව ආරක්ෂා කරගන්න. දරුවන්ට බොහෝ කරදර වැඩි, අපල උපද්‍රව වැඩි. නවග්‍රහ පිහිටීම් අනුව ඒ වගේම යම් කිසි ග්‍රහ පිහිටීම් වෙනස් වුන නිසාත් ගොඩක් දුරට දරුවෝ වෙනස් වෙනවා. දරුවෝ සමහරක් වෙලාවට දෙමාපියන්ට කීකරු හිටපු දරුවා කීකරු නැහැ අනිත් පැත්තට හැරිලා අනිත් පැත්තටම කියවනවා. දෙමාපියන්ට බයිනවා, ගහනවා. දෙමාපියෝ බය වෙලා දඟලනවා. මද්ද්‍රව්‍ය පැත්තට යනවා. ආන් ඒවා වළක්වා ගන්න පුළුවන් දෙමාපියන්ට. ග්‍රහ මාරුවකට ඒ කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. අපි දැක්ක හැම ළඟදී අපි දැක්කනේ පුවත්පත්වල අපිට මේ දැක්කට පස්සේ අද හිතා ගන්න බෑ මේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ආන් ඒ වගේ තමයි දනුස්. ඇත්තටම කියනවා නම් මේකයි. දඩුවම කියන දේ කාටවත් පොදුයි. යම් කිසි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද කරන කෙනාට දඩුවම් හම් වෙනවා. මොන දේ වුණත් දනුස් මෙහෙමනේ. ඔයත් తాවකාලිකයි මාත් తాවකාලිකයි. අපි සදාකල් ජීවත් වෙන්න මේ ලක්දරණයට ආවි නෑ. ලංකාවට අපේ
අම්මා දසමාසයක් කුසේ තියාගෙන වදලා බිහි කරලා අපිව අතපය නොකඩ හදලා යම් කිසි දෙයක් මේ මෙහෙවරක් කරපන් කියලා මේ ලංකාදීපේ අපි වැඩව ඉන්නවනම් අපි ගෙදරක ඉන්නවනම් මූලික වෙලා ඉන්නවනම් අපි මේ දේවල් කවදාකවත් අරයි යන්නේ නැහැ නේද අපි හැමදේම දාලා යන්නේ අපේ හදාගන්න දේ තමයි පළවෙනි දේ තමයි අපේ අම්මා තාත්තා ඊට පස්සේ අම්මා තාත්තගෙන් එහා ගිහිල්ලා පවුල් කුඩුම්බයක් හදාගන්නවා එතකොට මගේ භාර්යාව භාර්යාවගෙන් පස්සෙ අපි දරුවෝ කීප දෙනෙක් හදාගන්නේ දරුවෝ මගේ දරුවෝ එතකොට මගේ ලේන් උපන් දරුවෝ ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් අපි දෙයක් ගොඩනගනවානේ මට නෙවෙයි ගොඩනගන්නේ ඉදිරි අනාගතයට ආන් ඒ වගේ තමයි දනුස් අපි දැනගන්න ඕනේ අපිට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දෙවිහාඳුරු හරහා කරගන්න බැරි කමක් නැහැ බුද්ධ ශාසනය හරහා කරගන්න බැරි කෙනෙක් බැරි කමක් නැහැ අද කාලේ වැඩ වැඩේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට විශ්වාසය නැහැ හේතුව මොකද දනුස් ගොඩක් දුරට මිනිස්සු ඇත්තටම කියනවා නම් මම අර තැන ගිහිල්ලා කරගත්තා මේ තැන ගිහිල්ලා කරගත්තා වංචාවනේ දනුස් වෙන්නේ ඇත්තටම කියනවා නම් වංචාවන වෙන්නේ මට එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ දනුස් මට ගෙදරකට ගිහිල්ලා සෙස්සාන්තියක් කරනවා නම් ඒ ගෙදර බොරුවට වැඩ කරන්න ඕනේ නැහැ දනුස් පංගුවක් කියනවා ටක් ගාලා මේ දේ තියෙනවා අර දේ තියෙනවා අර කිලි තියෙනවා මේ කිලි තියෙනවා කියලා මට කිලි ප්‍රශ්නයක් නැහැ දනුස් තේරුණාද කිලි වලින් ප්‍රශ්නයක් කිසිම ගැටලුවක් නැහැ මට ඕනම තැනක ගිහිල්ලා මම වැඩ කරනවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද වරන් සත්‍යමත් භාවයක් එක්ක මම යන්නේ මම සත්‍යයක් අරගෙන යන්නේ මම එතෙන්ට ගිහිල්ලා සෙස්සාන්තියක් කරන්න තිබ්බොත් ඕනම තැනකට ගිහිල්ලා ඕනම තේ විදිහකට සෙස්සාන්තිය කරනවා ඒ විශ්වාසය ඇතුව තමයි කතා බහ කරන්නේ අද ඔබතුමා ලග්න ගැන කලින් ඔබතුමා සඳහන් කරා හැබැයි කිව්ව ලග්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියන දේ කිව්වේ සුබ ලග්න නැද්ද අර කියන විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙනවා ලොතරැයි ජය ධන වාසනාව සල්ලි ගලාගෙන එනවා ව්‍යාපාර දියුණු වෙනවා මෙහෙම ලග්න නැද්ද ඒක මේකයි දනුස් තමන්ගේ ජීවිතේට එහෙම දේවල් කරගන්න පුළුවන් ඉදිරි කාල දැක්මත් එක්ක ඉදිරි කාල සීමාව හොඳ කාල සීමාවක් පැහැදිලිද ධර්මයේ පැත්තෙන් හැසිරිය යුතුයි පැහැදිලිද තමන්ට ධනය රැස් කරගන්න ඕනි කාල සීමාවක් මම මේ කියන්නේ කතරගම දිව්‍යංගේ පෙරහැර පටන් ගන්න ඕනේ ඔබතුමා සහභාගීලා තිනවද? ඔව්. එහෙමනම් ඔබතුමා දන්න කියනවා වෙන්නත් පුළුවන් නොදන්නා වෙන්නත් පුළුවන්. සියලු ලංකාවේ පිටරට ඉන්න ධනවත්තු මේ කතරගම් පෙරහැර සහභාගී වෙනවා. එන්නේ විකන් නෙමෙයි. සල්ලි තැටි පිටින් අරන් එන්නේ. ඇයි අරන් එන්නේ? ඒ මිනිස්සු දන්නවා මේකේ ආනිසංසය. ඇවිල්ලා දෙයක් දෙවිහාමුදුරන්ට පූජා කරොත් මට මේ දේ ලැබෙනවා. එතන ඒ කියන්නේ গুপ্ত කිසියම් බලවේගයක් තියෙනවා. බලවේගයක් තියෙනවා. කතරගම් දෙවියෝ ජීවමානව එතන සක්‍රියයි. ජීවමානව වැඩ වාසය කරන ඉන්දන මේ පුද පූජාව තියන්නේ මංගල්‍ය කරන්නේ. දේව මංගල්‍ය කරන්නේ අක්නි පූජාවක් තියන්නේ යම් යම් රාජකාරි දින ගණනාවක් ඉදින්. සාමාන්‍යයෙන් අපි එතෙන්ට මේ කැප වෙනවා. සාමාන්‍යයෙන් ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් ලාසි 20 පවුන ගමන් එතෙන්ට කැප වෙනවා. එතන මාස පොව ඉවරනකම් එහෙ තමයි රදාපව. එතකොට මේ දේවල් වලට අප කැප වෙලා දෙවිහාමුදුරන්ට පුද බාර කරලා මේ දේවල් කරගන්න නිසා පෙරහැර ඉන්න නිසා මම දන්නවා. මම පෙරහැර සහභාගී වෙන කෙනෙක්. ඉතින් ඒක නිසා මම දන්න නිසා මම මේ කටයුතු කතා කරන්නේ. පොසොන් පොහොය පහු වෙලා මං හිතන්නේ දැන් මේ වැඩසටහන ප්‍රචාරය වෙද්දී ජූනි මාසේ වෙනවා. ඔබතුමා ජූනි මාසේ 20 ගැන සඳහන් කරන්නේ නේද? ජූනි මාසේ 20 ගැන. ඒ කියන්නේ මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට කරගන්න ඕන දෙයක් තියෙනවා. කල් තියා කරගත යුතු කාරණා ටිකක් පෙදෙනවා. අපි කියමුකෝ දැන් කෙනෙකුට ඇත්තටම කියනවා නම් ලොතරැයි වාසනාවක් ඒ වගේම Tamanට ලැබෙන්න තියෙන වස්තුවක්. වස්තු සම්භාරයක්. හිතුව ගමන් අර කියන්නේ මගේ මේක පිනට පහල වුණා කියලා. ආන් ඒ වගේ තියෙනවා. ගුප්ත බලවේගත් එක්ක ගුප්ත සාත්‍රයේත් එක්ක මලගේ ඥාතියින් පවා දෙන දේවල් තියෙනවා. Tamanට. Taman ගොඩ ගන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල් ලැබිච්ච දේවලුත් තියෙනවා. සමහර කාලකට අපි මේ දකිනවා සමාජයේ තියෙන ওই තරම් උදාහරණ මේ දුප්පත් වෙලා හිටිය මිනිස්සු එදා වේල හොයාගන්න බැරි හිටිය මිනිස්සු මාසෙ දෙක තුන සමහරක් වෙලාවට අවුරුද්ද යද්දි හිතාගන්න බැරි විදිහට මන්දිරීදි කරනවා. මිනිස්සු බලන කොහොමද මේ මොකක් හරි මේ මේකද්දි කියලා. ඔබතුමා කියන්නේ එහෙම ජීවිතවලට අදුෂ්‍යමාන බලවේගවල පිටක් ගන්න පුළුවා. පුළුවන්. එකෙම පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් දේවල් මගේ දැක්ම අනුව පුළුවන්. ඒ කියන්නේ මොකද මම දන්න කීප දෙනෙක් ඉන්නවා මේ විදිහට ඒ වගේ දේවල් හම්බෙලා ඒ වගේ දේවල් ලැබිලා ගොඩාක් මිනිස්සු මගෙන් වැඩ කරගත්තු මිනිස්සුත් ඒ වගේ ඉන්නවා. අපි හිතමු දැන් මේ මාසෙ තුල කතරගම පෙරහැරට සහභාගී වෙන්න හරි කතරගම යන්න බැරි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් විදේශගත කෙනෙක් වැඩසටහන බලනවා වෙන්න පුළුවන්. කතරගම දෙවියෝ වෙනුවෙන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් පූජා විදි තියෙනවද? ගෙදර ගන්නව ගෙදර කරනව නම් ගෙදර පුරවක් කරන්න පුළුවන් රාජකාරියක් තියෙනවා. සමහරක් කාලාට එයා විදේශගත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඉන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. එයාට යම් රාජකාරියක් හරියාකාරව කරගන්න ඕන මට කතා කරොත් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මොකද දනුස් මේ විදිහට කතා කරන්න බෑ වචනයයි දෙකයි කියන්න වෙන්නේ. ඒක එහෙම නෙවෙයි. එයා කතා කරාට පස්සේ මට හරියාකාරව පැහැදිලි කරන්න පුළුවන් මේක මෙන්න මේ විදිහයි කරන්න ඕනේ මේ විදිහයි වෙන්න ඕනේ කියන. හැබැයි ජීවිතේ සාර්ථක වෙනවා. ජීවිතේ සාර්ථක වෙනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ දනෝස්. මට මොකද මම කලින් ඔයගේ වැඩසටහනකට මම කතරගම දිවියන්ගේ කීපයක් වැඩ රාජකාරී කීපයක් ඒ වගේම යම් කිසි දෙයක් රුවන්වැලි සායයට බාර කරන්න කියලා දේවල් කිව්වා. මිනිස්සු ගොඩක් දුරට මට ප්‍රශංසා කරා කතා කරලා. කතා කරලා කිව්වා වෙද මහත්තයා මම මේ දේ කරලා ආවට පස්සේ මට බොහෝ දේවල් ලැබුණා. මම සතුටින් ඉන්නේ. මට යම් යම් දේවල් දැන් දෙයක් කරගන්න පුළුවන් තරම් මං ඇහුවොත් මං හිතන්නේ සාක්ෂි කතන්දර ඔබතුමා ගාව අනන්තවත් ඇති කියන්නේ තියෙනවා එහෙම කොට දැම්ම ජීවිත ලංකාවේද විදේශගත වෙලා ඉන්නද අපිට පුළුවන් නම් කතන්දර දෙක තුනක් කෙටියෙන් සඳහන් කරන්නකෝ මෙහෙමයි දනුස් ඇත්තටම කියනවනම් මම කතා කරන්නම් ඇත්තටම ගත්තොත් ගොඩක් දුරට ලංකාවෙත් ගොඩක් අය ඉන්නවා පිට රටත් ගොඩක් අය ඉන්නවා මම ළඟවුණ කතාවක් කියන්න මට කතා කරා ඔය වගේ මහත්යක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ මහත්යක් ජපානයේ පවුල ඉන්නේ මෙහි ඒ පවුල උදවිය ඊට පස්සේ ජපානෙ ගියාට පස්සේ අවුරුදු 3ක් 4ක් මෙයා ජපානෙ ඉන්නවා ඉදියාට පස්සේ මෙයාට යම් ගැටලුවක් ඇති වෙනවා
භාර්යාවත් එක්ක යම් යම් ප්‍රශ්න පෞල් ප්‍රශ්න පෞල් ප්‍රශ්න එතකොට මෙයා මට කතා කරනවා මට මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා වෙද මහත්තයා මාව ගණන් ගන්නේ නැහැ මට කතා කරන්නේ නැහැ මට දරුවන්ට කතා කරන්න දෙන්නේ නැහැ මෙහෙමයි හැංගීම් මාදරේ කියන ඒ වතන හැමෝම අසරණ වෙනවා නැහැ කියලා එතකොට ඇත්තරම කියන්නේ දනෝස් තමන්ට දරුව නැති වෙනව නම් තමන්ගේ බිරිඳ නැති වෙනව නම් සැහැණ ලොකු දුකක් දැනෙනවනේ නේද තමන්ට බිරිඳ කෙසේ වෙතත් තමන්ගේ දරුව නැති වෙනු මේ ලෞකික ජීවිතය අනිවාර්යෙන් ඒ විරහ වේදනාව ඕන කෙනෙක් දරනවා ඔව් ඒ දරන වේදනාව මත තමයි මිනිස්සු ගොඩක් දුරට කතා කරලා අපෙන් පිහිටක් ඉල්ලන්නේ එතකොට ඒ මිනිස්සුන්ගේ පිහිටක් වෙන්නේ නැතුව එහාපතක් වුණොත් මේ ලක්දරනේ අපිට කවදාකවත් ඉන්න හම් වෙන්නේ නැහැ අපි යන කාල සීමාවක් තියෙනවනේ ඉතින් ඒක නිසා දනෝස් මම මේ මහත්තයාට කතා කරාට පස්සේ මම කිව්වේ මහත්තයා මට මෙන්න මේ විස්තර ටික ලබා දෙන්න මට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවනම් මම අනිවාර්යෙන් කරලා දෙන්න ඊට පස්සේ මම එයාගේ විස්තර ටික මට ලැබුණා ලැබුණාට පස්සේ මම කතා කරලා කිව්වා මහත්තයා මෙහෙම මම වීඩියෝ කෝල් එකක් කතා කරේ කතා කරලා එතුමා බොහොම තන්තෝස වුණා මම වීඩියෝ කෝල් එකට සම්බන්ධ වෙලා කතා කරනකොට මට ඇත්තටම කිව්වා ඔබතුමා පොඩි වයසක කෙනෙක් මේ දේවල් කරන්නේ කොහොමද කියන එක මං ගුවා මට වයස අදාළ නැහැ අර පොඩි ණයා කෑවත් ලොකු ණයා කෑවත් විස විසමයි කියන කතාව මම කිව්වා ඊට පස්සේ ගුවා කමන්න නැහැ වෙද මහත්තයා මට මේ දේ කරලා දෙන්න පුළුවන් නම් වටිනවා කියලා මම ඊට පස්සේ පැහැදිලි කරා ඔබතුමාට මෙන්න මේ වගේ ගැටලු ටිකක් තියෙනවා මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මෙන්න මේ වගේ ඊතර ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා ඒ ටික නිසා තමයි ඔබතුමාට මේ ප්‍රශ්න උදා වෙන්නේ මෙන්න මේ වගේ ඔබතුමා ආවත් නාවත් මට මෙන්න මේ විස්තර ටික ලබා දෙන්න මම දේවාල ස්ථානයේ මම රාජකාරියක් තියෙනවා සකස් කළ පුද පූජාමාලාවක් තියෙනවා ලකලැහැති කළ වැඩේ කරලා දෙන්නම් කියලා දවස් 7යි දවස් 7න් බිරිඳ කතා කරා දරුව කතා කරා කතා කරලා සතුරු සමාදානෙන් හිටියා ඊට පස්සේ මිතුමා මට කතා කරලා ප්‍රශංසා කරලා ගුරුන්නාන්සේ මට මේ දේ හරි ගියා මේ දේ කරගත්තා මට ඔයාට කරන්න තියෙන උදව්ව මොකක්ද ඇහුවා මම කිව්වා මට ඒක කියන්න බෑ ඔබතුමාගේ හිත තන්තෝසෙන් ඔබතුමා කැමති දෙයක් මෙතෙන්ද සකස් කරලා දෙන්න කියන එක මට කියන්න බෑ දනොස් මේ තමයි ඔබතුමල්ලා ගාව තියෙන සාක්ෂි මං හිතන්නේ මෙහෙම මෙහෙම ඇහුවොත් දවසක් තිස්සේ කතා කරන්න පුළුවන් සාක්ෂි ඇති ඔබතුමල්ලා ගාව අනිවාර්යෙන් ප්‍රශ්න කරදර निराකරණය කරලා ඇති වැදගත් බොහෝ කරුණු කාරණා රාශියක් අද දවසේදී ඔබතුමා ලබා දුන්නා දැන් ඔබතුමාගෙන් වැඩ කටයුතු කරගත්ත වැඩසටහන් බලන රටේ ලෝකේ බොහෝ දෙනෙක් වැඩසටහන බලනවා මොන වගේ පණිවිඩයක්ද අවසාන වශයෙන් රටේ ලෝකේ ඔබතුමාගේ අදහස් දෙන්නේ ඇත්තටම කියනවනම් දැන් මට කතා කරන මිනිස්සු අතරින් ගොඩක් දුරට කතා කරන්නේ ඇත්තටම ප්‍රශ්න තියෙනවා විදේශගත වෙලා ඉන්නයි 100ට 75ක් විතර විදේශගත වෙලා ඉන්න අයට තමයි ප්‍රශ්න තියෙන්නේ සමහරක් කාලවට ගෙදරින් යන්නේ බොහෝ දුකින් එයාලා ගිහිල්ලා වෙලේ ගෙදර සමහරක් කාලවට ගෙදර ස්වාමි දරුවෝ සලකන්නේ නැහැ ගණන් ගන්නේ නැහැ බයිනවා ගහනවා අද පහුගිය දවස් ටිකේ දකින්න ඇතිනේ මාධ්‍ය වුණත් අර බිල්ඩින් එකකින් පැනලා विदेश ගියපුවාම ඒ තැන වැඩ කරගන්න බෑ තනින් තැනට මාරු වෙනවා. ආන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුම් තියෙනවා දනුස්. ඒවට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ක්‍රම සහ විදි තියෙනවා. අදෘශ්‍යමාන ලෝකෙන් හරි බලයක් පිටක් ගන්න පුළුවන්. බලයක් පිටක් දෙන්න පුළුවන් ඒ කට්ටියගේ. ඒ කට්ටියගේ නමට, ඒ කට්ටියගේ රූපයකට, ඒ කට්ටියගේ උපන් වේලාවකට, ඒ කට්ටියගේ යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. යම් කිසි කාලයකට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා එයාලට ඕනි සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් ඉන්න නම්, අවුරුදු තුනක් ඉන්න නම්, අවුරුදු හතරක් ඉන්න නම්, අවුරුදු පහක් ඉන්න නම්, ඒ ඉන්න තැන එයාලට යම් කිසි දෙයක් සතුටින් සමාදානෙන් ඉන්න පුළුවන්. විදියටත් ඒ වගේම යම් කිසි කෙනෙක් මුලා වෙලා ඉන්නෝ නම් විදේශගත වෙලා ගොඩක් කට්ටිය කතා කරනවා මං අරයට සල්ලි දුන්නා මෙයාට සල්ලි දුන්නා මට ඒවා දෙන්නේ නැහැ ආන් ඒවට ප්‍රශ්න වලට ගැටලු වලට හරියාකාර විසඳුම් තියනවා දනුස් එතකොට එයාගේ සල්ලි ලැබෙන්නේ නැත්තම් ලබා ගන්නටත් ඒ වගේම විදේශගත වෙලා ඉන්න ගොඩක් කට්ටියගේ රැකියා ප්‍රශ්න තියෙනවනේ දනුස් රැකියා ප්‍රශ්න වලටත් විසඳුම් තියෙනවා එතකොට පංගුවක් කට්ටියගේ කියනවා ඒ රට ඇත්තරම කියන මට කතා කරා කතා කරලා වෙලා ඔය ලොතරැය ජයග්‍රහණය කිරීම සඳහා යම් කිසි පුද පූජා මාලාවක් තියෙනවා දෙයිහාඳුරුවන්ට පුද පූජා මාලාවක් ධනලක්ෂ්මී අම්මාට ඒ වගේම කතරගම දෙවි හාමුදුරන් පුදමාලාවක් කැප කරලා කරන්න පුළුවන් රාජකාරියක් තියෙනවා දන්නවා. ඒ කියන්නේ ඕනි ලොතරැයි ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒක හැබැයි එයාගේ උපන් වෙලාව, ලග්නේ, උපන් දිනේ එයාගේ රූප ෆොටෝ එක එයාගේ නම. භාවිතා වෙන නම. ඒ කියන්නේ මේ මේවා තිබ්බොත් ඔබතුමාට ඕනි ලොතරැයි ජයග්‍රහණ කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේමය. දැන් මෙහෙම දෙයක් කියන්නේ එයාගේ මේ විස්තර ටික මට දුන්නාට පස්සේ මම බලනවා එයාගේ ග්‍රහපීඨීමත් එක්ක එයාට කරගන්න පුළුවන් දේවල් වාසනාවක් තියෙනවද කියලා. ලැබීමකුත් තියෙනවනේ. ලැබීමක් තියෙනවා. නැත්තම් ඉතින් හැමෝටම ලොතරැයි දෙන්නේ. ලොතරැයි අපිත් ගන්නවනේ. නේද අපිටත් ඇදෙන්නේ එහෙනම් එහෙම නෙමෙයි දනුස් කරන්න පුළුවන් දේවල් තියෙනවා අතන කියන්නේ දැන් මම ඔබතුමාට කිව්වොත් එහෙම ඕනම කෙනෙකුට ලොතරැයියක් අන්දලා දෙන්න පුළුවන් කියලා එතකොට ඉතින්
ඕනම මිනිසෙක් මාව හොයාගෙන මේ හිතා ගන්න බැරි විදිය. අනිවාර්යයෙන්. ඉතින් එහෙම කරා එනවා. ඉතින් මටත් ලොතරැයියක් අරගෙන අඳ ගන්න පුළුවන්. ලැබීම තිබිලා මේක වැහිලා තියෙනව නම් මට තේරෙන විදියට ඔබතුමාට ඒක විවර කරලා දෙන්න පුළුවන්. විවර කරලා දෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පංගුවක් ඉන්නවා Tamanට කොච්චර ලැබීම තිබ්බත් අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් ගෙදර මැණික් මුට්ටියක් තියෙනවා. ගෙදර පොළවේ මැණික් මුට්ටියක් තියෙනවා. මූට ගන්න විදියක් නැහැ. මූට පෙන්නනවා අර විදියට පෙන්නනවා මේ විදියට පෙන්නනවා ඒ උනට ගන්න විදියක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයාගේ ගමන් මාර්ගය විරුත කරගන්න නම් මොකක් හරි කාගේ හරි උපදේශයක් ගන්න එපේ. ඔව්. ආන් ඒ වගේ තමයි දැන්. ඒක නිසා ජීවිතේත් ගොඩනගා ගන්න තියෙන දේවල් මම කියන්නේ විදේශගත වෙලා ඉන්න කෙනෙක් හෝ ලංකාවේ ඉන්න කෙනෙක් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් නොබියව කතා කරන්න. කතා කරලා මගෙන් පිහිටක් ගන්න පුළුවන් නම් මගෙන් දෙයක් කරගන්න පුළුවන් නම් මම කිසිම කෙනෙකුට කියන්නේ නැහැ මට කතා කරන්න කියලාවත් මට වැඩ බාර දෙන්න කියලාවත්. කෙනෙකුට කතා කරලා මම කියන්නේ දුකට පිහිට වෙන්න පිනට යහපතක් තමන් පින් දෙනවා නම් තමන් දුකට පිහිටක් ඉල්ලනවා නම් ඒ පිහිට මම වෙන්නේ. මගේ දෙයිහාම්දුරුවන්ගෙන් මම පිහිට අරන් දෙන්න. වෙන දෙයක් නෙමෙයි දනුස් මම කියන්නේ. මට සල්ලි නෙමෙයි වැදගත්කම තියෙන්නේ. මිල මුදල් යනවා පංගුවක් කට්ටිය කියන කතා කරපුවාම මම අහනවා දනුස් නොමිල කරනවා. මේ දේ සල්ලි ගන්නවා දහනවා. මේකයි දනුස්. ඇත්තටම කියන්නේ මේ ලංකාවේ ගත්තොත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ අද කාලේ. සල්ලි කියන දේවල් වැදගත්. එතකොට ඒ සල්ලි අවශ්‍ය වෙන්නේ දනෝස් අපි දෙයිහාම්දුරන්ට පුද පූජා තියෙනකොට ඒ බඩු ගන්න ඕනි අවශ්‍ය තැන් වලට යන්න ඕනිද මූලස්ථාන වලට යන්න එපා දනෝස්. ඒ දේවල් වලට මුදල් වියපැහැදම් වෙනවමයි. ඒක නිසා කතා කරන කෙනා දැනගත යුතුයි ඒ මුදලක් සකස් කරගෙන වියදමක් යන බව අවබෝධ කරගෙන කතා කරන්න. ඒක නිසා මම කියන්නේ එක එකලාම කිසිම කෙනෙක් නොමිලෙනම් ගුරුකම් කරන්නේ නැහැ. දේවාල වල ගුරුකම් කරන්නේ නැහැ. මොකද දෙයිහාම්දුරන්ට පුද දෙන්න පොල්තෙල් බෝතලයක් පහන් පත්තු කරන්න පොල්තෙල් බෝතලයක් කඩෙන් ඉල්ලුවොත් නිකන් දෙයිද? දෙන්නේ නැහැ නේද නුස්. ඉතින් ඒ වගේ තමයි බුදුන්ට අඩුම ගානේ අපි මලක් පහනක් පූජා කරන්න ගියත් මල් ටිකක් අපි ගන්න එපා සල්ලි දීලා එතනින්. මල් වට්ටියක් කීයක් වෙනවද? ඒක තමයි. ඒකත්. ආන් ඒක නිසා දනුස් ඒ දේ මට කියන්න තියෙන්නේ මේ ලංකා වාසී ලෝ වාසී හැම දිනාටම තමන්ට කරගන්න පුළුවන් දෙයක් හරියාකාරව තමන්ට මම මේ කියපු දෙයක අවබෝධයක් ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට පිහිටක් ලබා ගන්න ඕන නම් මගෙන් උදව් උපකාරයක් වුණායි නම් එක්ක මට දුරකථනයකින් කතා කරන්න එහෙම නැත්නම් මාව හොයාගෙන එන්න මම ඉන්න ස්ථානෙට මම නිතර ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට පිහිටක් සරණක් වෙන්න පුළුවන්. හැබැයි බලලා වෛද්‍යවරයෙක් උනත් පරීක්ෂා කරාට පස්සේ තමයි බෙහෙත් ලබා දෙන්නේ. ඒ විශ්වාසනීය පණිවිඩයත් එක්ක එහෙමනම් ඔන්න අද දවසේදී ජ්‍යොතිෂ්‍යමය පැත්තෙන් වගේම මේ අදෘශ්‍යමාන දේවල් පැත්තෙන් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර පැත්තෙන් මෙතුමා බොහෝ කරුණු කාරණා ලබා දුන්නා. මේ කරුණු වලින් ඔබේ ජීවිතයට වැදගත් වන කරුණු කාරණා තිබෙනවා නම් ඒ වරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් වේදයක් තිබෙනවා නම් අදෘශ්‍යමාන බලවේග වලින් හරි අපිට වැදගත් වන්නේ අන්නේ දේ. ඒ දේ නිසාම තමයි රටට ලෝකෙට මේ හැමෝටම මේ වැඩසටහන මේ විදිහට උදාහරින්නේ. තවත් දවසක කතා බහ කරමු මේ විදිහට මුණ ගැහිලා බේවිනි ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ දැනුම ලබා දෙන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. ආයිබුවන්. ආයිබුවන්.